ඔව් අදත් අපේ ජාතික පාසලේ තවත් තොරතුරු සහ සංවිධාන තාක්ෂණයේ අස්පස් උසස් පෙළ විභාගයේ සාධන දිදරම් වෙනුවෙන් අපි අදත් කතා කරන්නේ HTML භාෂාව එහෙම නැත්නම් අලංකාර වෙබ් අඩවියක් වෙබ් පිටුවක් සකස් කරගන්න හැටි ගැන මෙතෙක් කතා කරපු වලට අමතරව අද අපි විශේෂ මාතෘකාවක් යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ කවුරුත් දන්නවා දැන් අපි කොහොමද තොරතුරු ගොනු කරගන්නේ හුඟක් කවස් අපි සාමාන්‍ය ජන ජීවිතයේදී අපි එකතු කරන එක්කාසු කරන තොරතුරු සංඛ්‍යා දත්ත අපි වගු වශයෙන් තමයි හුඟක් කාලවට ඉදිරිපත් කරන්නේ. ඉතින් HTML භාෂාව හරහත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ වගුවක් එහෙම නැත්නම් ටේබල් එකක් සකස් කරන්නේ කොහොමද කියන එක. මේක ඉතා සරල දෙයක් ඇත්තටම බොහෝ විට අපිට පේන සංකීර්ණ වගු අපි සාමාන්‍ය ජන ජීවිතයේ ඕනෑම ආකාරයක සංකීර්ණ වගුවකට අවශ්‍ය වෙන ඒ ගුණාංග අතුලත් කරගන්න අපිට HTML භාෂාවෙනුත් අවශ්‍ය ටැග් සහ ඒ උපලක්ෂණ අපිට ලැබිලා තියෙනවා. උදාහරණයක් මම පේනවා අපිට මෙතන වගුවක්. ඒ වගුව සාමාන්‍ය විදිහට ගත්තොත් අපිට පේන්නේ ජනවාරි කාලයක් තියෙනවා. පෙබරවාරි මාර්තු කියන කොලම්ස් 3ක් තියෙනවා. ඒ කොලම්ස් 4ක් තියෙනවා. 4 අපිට තීරු එහෙම නැත්නම් පේලි 1 2 3 4 5 6කට වෙන් කරලා ගත්ත සමචතුරස්‍රාකාර වගුවක් තමයි අපිට තියෙන වගුව තුල එක ආකාරයේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒකම අපිට පේනවා අනිත් වගුව ගත්තාම ඒ වගුවේ අලංකාර බව වැඩි කරගන්න ඒ වගුව සඳහා ඒ වගුවේ ඇත්තට අපිට මේක වගුවක්ද කියලා පේන්නේ නැහැ. නමුත් එතනත් තියෙන වගුවක් තමයි. ඒ වගුව තුලත් අපිට නොයෙකුත් ආකාරයේ රූප පිහිටවන්න පුළුවන් ඉතාම අලංකාර විදියට. දැන් වගුවක වැදගත්කම තියෙන්නේ දත්ත විතර විතරක් නෙමෙයි HTML වලදී අපිට රූප අලංකාරව අවශ්‍ය ඕන විදියට අපිට සකස් කරලා ගන්න පුළුවන්. අපිට පේනවා විශේෂයෙන්ම හුඟක් වෙබ් අඩවි වල විශේෂයෙන්ම වෙළඳ කටයුතු සඳහා භාවිත කරන වෙබ් අඩවි ගියොත් එහෙම සමහරට amazon.com හුඟක් වෙලාවට භාවිත කරලා තියෙන වගු. මොකද වගු වල තමයි තියෙන්නේ එක්තරා ආකාරයක පොතේ පින්තූරයද මිල ගණන්ද මේ පබ්ලිෂර් හැම දෙයක්ම මේ වගුවක තමයි අපිට ගොනු කරලා තියෙන. අපිට වගුවක පේන්නේ නැහැ මේක වගුවක් කියලා. නමුත් ඉතාම ලස්සනට අපිට වෙබ් පිටුව පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක වැදගත්ම තමයි වගුවකට මේ දොත්ත ගොනු කරාම අපිට වෙබ් පිටුව එහෙම එහෙ යන ගතියක් නැන්නේ අපිට ස්ටැටික් يعني සම්මත ආකාර අපිට ඕන ආකාරයටම වෙබ් පිටුව පිටවලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම දැනගන්න තියෙන ඉතාම සුළු කේත ප්‍රමාණයක්. වගුවක් අපි හඳුනාගන්නේ මොකද්ද? ටේබල් එකක් විදිහට. අපි ටැග් එක මොකද්ද එතකොට? ටේබල් එකක්. ඉතින් වගුවක තියෙන්න පුළුවන් මොනවද? රෝ කියන්නේ පේලි සහ තීරු. කොලම් සහ රෝස්. එතකොට අපිට ඇත්තටම ඇත්තට අපිට අවශ්‍ය වෙන මොනවද? ටේබල් එක කියන ටැග් එකයි රෝ සඳහා අවශ්‍ය වෙන ටැග් එකයි කොලම් සඳහා අවශ්‍ය වෙන ටැග් එකයි. ඒ තුන පමණක් භාවිත කරගැනීමෙන් අපිට හොඳ වෙබ් අඩවියක වෙබ් පිටුවක් සකස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගමු සරල විදිහටම කරන්න අවශ්‍ය නම් අපි කොහොමද මේ මුල්ම කේතය අපි දෙන්නේ කියලා බලමු. මොකද්ද මුල්ම ටැග් එක අපි භාවිත කරගත් දෙන්න බැරි වුණානේ කියලා. වෙබ් පිටු සකස් කරන හොඳට මතක තියාගන්න ආරම්භක ටැග් එක සහ අවසාන ටැග් එක අවශ්‍ය නම් ඒක එවෙලම දී මේකේ උඩට ගියහම අපිට දැන් අපේ ටේබල් එක අපි මූලික ටේබල් එක අපි සකස් කරනවා. නමුත් මේකේ අපිට තියෙනවද එකම කොලම් එකක්වත් එකම රෝ එකක්වත් එකම පේලියක්වත් එකම තීරුවක්වත් මේ නෑ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි මේ වගුවට අවශ්‍ය පේලි ප්‍රමාණය අපි දැනුම් දෙන්න ඕනේ. මෙච්චර පේලි ප්‍රමාණයක් අවශ්‍යද නැද්ද කොහොමද කියන්නේ. ඒක පේලියක් කියන එක අපි කොහොමද සලකන්නේ? රෝ එකක් නේද? ඒතර ටේබල් එකේ රෝ එකක් අපිට ඕනේ. ටේබල් රෝ එකක්. එතන අවශ්‍ය වෙන ටැග් එක මොකද්ද? අවශ්‍ය වෙන කේතය මොකද්ද? TR. බොහොම සරලයි. TR. TR කියන්නේ පේලියක්, රෝ එකක්. එතන අපි මෙතනදී අපි ආරම්භක විදිහට අපි මේක ඉන්ඩෙන්ට් කරගන්න හැම වෙලේම මතක තියාගන්න වෙබ් පිටුවක් හදනකොට අර ඉන්ඩෙන්ටේෂන් හරියට ලස්සනයි. මොකද පස්සේ දවසේ කවුරු හරි මේක වෙනස් කරන්න යනවා නම් ඒ ඇතුළත කේත අපි ඉන්ඩෙන්ට් කරලා තමයි ගන්නෙ. අපි දැන් අපිට අවශ්‍ය මොකද්ද? ටේබල් රෝ එකක්. TR. ඒ TR නම් අපි TR එකේ අවසානයත් අපි සඳහන් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම TR කියන්නේ රෝ එක අපි පටන් ගත්තා අපි ඒක ඉවර වෙන අවසාන ටැග් එකක් දුන්නා දැන් ඒ රෝ එක ඇතුලේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කොලම්ස් වෙන් කරගන්න. ඒතර T කොල් T C කියලා දෙයක් නෑ ඔන්න එතන පොඩ්ඩක් දැන් අපිට අවශ්‍ය වෙන්නේ කොලම්ස් නේ ළඟට. හැබැයි HTML භාෂාවේ මේ අනිත් විදියට දැන් TR නම් ටේබල් රෝ වලට TC කියලා දෙයක් නෑ. හොඳටම තම වරදවා තේරුම් ගන්න එපා. එතනින් පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ ටේබ මේ රෝ එකේ මේ පේලිය අපිට දත්ත ඇතුළත් කරන්න අවශ්‍යයි.
පරි දත්ත ඇත්වත්කාන්න දත්ත වෙන්න පුළුවන් සංඛ්‍යා වෙන්න පුළුවන් අකුරු වචන වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් වීඩියෝ එකක් වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම අපි සලකන්නේ ඩේටා දත්ත විදිහට ඒතකොට දත්ත පරිගණක තොරතුරු තාක්ෂණයද අපි දත්ත කියලා කියන්නේ මේ හැම දෙයකටම නේද ඒතකොට එහෙමනම් අපි දැන් මෙතන මේ ටේබල් රෝ එකට අවශ්‍ය වෙන දත්ත තමයි අවශ්‍ය වෙන මන් ටේබල් ඩට් ටේබල් ඩේටා ටේබල් ඩේටා කියලා අපි හිතමු මේක එහෙනම් ටේබල් ඩේටා නම් අපි මොකද්ද අපි කෙටි කේතය තමයි TD එතම මෙතනදී අපි කියනවා මම කියනවා නම් අපිට මට තියෙනවා TD කියලා මම එක රෝ එකක් එක ඒ රෝ එකේ එක කොලම් එකක් මම දැන් වෙන් කර ගන්නවා දැන් මේ කොලම් එකට අපි අවසානකුත් දෙන්නම ඕනේ ඒ කියන්නේ ඒ පේලියේ මේ පළවෙනි කොලම් එක එහෙම නැත්නම් පළවෙනි shell එක පළවෙනි කෝෂය දැන් අපි හදාගත්තා දැන් ඊට පස්සේ දැන් මේක ඇත්තටම අංග සම්පූර්ණ වගුවක් තේරෙනවද අංග සම්පූර්ණ වගුවක්. නමුත් මේ වගුවට අපි දත්ත කොතනකවත් අපි ඇතුළත් කරලා නැහැ. අපි උදාහරණයක් විදිහට මෙන්න මේ TD එක අතරට තමයි අපි දත්ත දෙන්නේ. අපි එක කියලා අපි නිකමට කියමුකෝ. දැන් මේකේ මම මෙතනදී ඇත්තටම හෙඩ එහෙම මොකොත් සම්බන්ධ කරගත්තේ නැහැ. ඒව අනිවාර්යෙන් මතක තියාගන්න අපි මේ වේකට දෙන්න ඕනේ. HTML කියන ටැග් එක මුලින්ම ඊට පස්සේ ඒකේ අවසාන HTML end කියන එක දෙන්න ඕනේ. end HTML ඊට පස්සේ අපිට අවශ්‍ය නම් අපිට හෙඩ් එක හෙඩ නේ හෙඩ් එක දෙන්න ඕනේ හෙඩ් එක මොකද්ද අපිට අවශ්‍ය නම් අපිට හෙඩ් එකට ඇතුලේ දාන්න පුළුවන් මොනවද අපිට හෙඩ් එකට ප්‍රධාන වශයෙන්ම අපේ වෙබ් අඩවියේ මාතෘකාව නේද ටයිටල් එක දාන්න පුළුවන් ඉතින් අපි ටයිටල් එකත් අපි දෙන්න උත්සාහ කරමු දැන් හෙඩ් එක අපි ඉවර කරගමු හෙඩ් එකේ අවසානය මෙතන කියලා අපි සඳහන් කරලා ඊට පස්සේ අපි ඕනනම් මේකට අපිට මාතෘකාවක් දෙන්නත් පුළුවන් මාතෘකාව මොකද්ද එක්සැම්පල් එම නැත්නම් ටේබල් කියලා අපි නිකස ටේබල් කියලා අපි කියමු මාත්‍රිකාව විදියට එතකොට ඊට පස්සේ අපි ඒ ටයිටල් එකේ අවසානයත් අපි සඳහන් කරන්න ඕනේ දැන් මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වෙබ් අඩවියක් සකස් කරනකොට ආරම්භයේදී මේ ටික දෙන්න මේ අතරේ තව නොයෙකුත් දේවල් එන්න තියෙනවා අපි ඉස්සරහට ඒක කතා කරන්න බලමු දැන් මේක අංග සම්පූර්ණ ටේබල් එකක් විදියට මට කියන්න පුළුවන් හැබැයි ටේබල් එකේ තියෙන්නේ කොලම් එකයි රෝ එකයි විතරයි එක සෙල් එකයි හැබැයි අපි මේක ටේබල් කියත භාවිත කරගෙන තමයි මේ සෙල් එක හදන්නේ අපි දැන් මේක සේව් කර අපි මේක පරිගණකයේ ගත කරගමු අපි මේක අපි දැන් බලන්න මේක text document එකක් හැබැයි ෆයිල් එකේ ෆයිල් extension එක විදියට අපි දන්නවා හැම වෙලේම html කියලා භාවිත කරනවා ඊළඟට මේක අපි ටේබල් කියලාම නම් කරමු දැන් මම මෙතනදී ANSI කියන වචනේ මම වෙනස් කරන බොහෝ විට මොකද අපි බහුභාෂී සංස්කෘතිය ඉන්න නිසා මම ඒක HTML ලින් අපි යනවා UTF-8 වලට. එතකොට දැන් ඔන්න අපි ඒක සේව් කරගත්තා. දැන් අපි බලමු මේ ටේබල් එක අපිට බලන්න පුළුවන්ද කියලා. මේ ටේබල් එකනේ අපි හැදී. අපි ඒක බලමු ඕපන් වෙනවද කියලා. ඕපන් වුණා. නේද? දැන් මෙතන අපිට නොපෙන් වුණාට අපිට එක තමයි පේන්නේ. හැබැයි එතන තියෙන්නේ ටේබල් කේතේ භාවිත කරගෙන. නේද? හැබැයි අපිට ටේබල් එකේ තියෙන ඔන්න වටේ බෝල්ඩර් එක අපිට පේන්නේ නැහැ. ඇයි? අපි එහෙම කිව්වේ නැහැ. අපි මේ ටේබල් එකට බෝල්ඩර් එකක් ඕනේ කියලා කිව්වේ නැහැ. එහෙනම් අපි කොතැනද ඒක කියන්නේ? මේ ටේබල් එකට මම මෙතන කියනවා බෝල්ඩර් එක අවශ්‍යයි කියලා. හා? ඒතර බෝල්ඩර් එක අවශ්‍යයි කියලා කිව්වා අපිට කිසිම අගයක් නොදෙන්නත් උමහට ඔබට පුළුවන්කම තියෙනවා. හැබැයි නමුත් ඒ වුණාට අපි බාණ්ඩ එක දුන්න ගමන්ම ටේබල් එක වටේට දැන් බෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා නේද? හැබැයි බෝල්ඩර් එකේ ප්‍රමාණය අපි කිව්වේ නැහැ. ඕනනම් අපිට කියන්නත් ඕනේ. කිව්වේ නැත්නම් මොකද මේ කරලා තියෙන්නේ? අපි බෝල්ඩර් එකේ ප්‍රමාණය කොච්චරද කියලා කිව්වේ නැති වුණත් එයා බෝල්ඩර් එකක් දාගෙන තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සම්මතයක් විදිහට HTML භාෂාවේදී බෝල්ඩර් එකට තියෙන්න ඕනේ ඝනකම දීලා තියෙනවා. ඒ දීලා තියෙන කලින් නිර්ණායකයක් විදිහට දීලා තියෙන ඒ ඝනකම තමයි භාවිත කරන්නේ. ඕන්න මට එක වෙනස් කරන්න පුළුවන්. මම මෙතනට කියනවා බෝඩර් කොහොමද අපි කියන්නේ? බෝඩර් සමානයි පික්සල් වලින් අපි 10 කියලා බලමු. දැන් මොකද වෙන්නේ කියලා? දැන් එතකොට මෙන්න ඔන්න දැන් අපිට ඒකෙදි ඔන්න දැන් බෝල්ඩර් එක හුඟක් ලොකුවට ආවා නේද? ඒක තමයි බෝල්ඩර් එක ලොකුවට ආවක. දැන් ඒ සෙල් එකේ දිග තීරණය කරේ අතර මේ ඩේටා වල ප්‍රමාණය. දැන් මේකට අපි ලොකු දත්තයක් අපි දැම්මොත් එහෙනම් අපි තුමු 1 මිලියන් වගේ සංඛ්‍යාවක් අපි ඇතුළත් කරමු. දැන් ඒතර මොකද වෙන්නේ මේ ටේබල් එකේ ඒ සෙල් එක ඒ කෝෂයේ දිග වෙනස් වෙනවා ඒ සංඛ්‍යාවේ ප්‍රමාණයට. දැන් අපි පළවෙනි
රෝ එක පළවෙනි පේලිය පළවෙනි කොළම් එක එකක් හදාගත්ත. අපි කොහොමද මේකට දැන් අපි අමුතුවෙන් එකතු කරගෙන එකතු කරගෙන යන්නේ? අපි උදානක් විදියට දැන් මේ ටේබල් එකේ TD එකයි තියෙන්නේ. ඒතර මේ රෝ එකේ තවත් TD එකක් අවශ්‍යයි කියලා අපි හිතමු. තවත් අවශ්‍ය නම් අපිට කරන්න තියෙන බොහොම සරල දෙයක් තවත් TD එකක් අපි ඇතුල් කරමු. එහෙනම් ඒතර දෙවෙනි කොළම් එක. දෙවෙනි කොළම් එක. අපි ඒකට අපි මේ ආගේ වෙනස් කරමු. අපි මිලියන 2යි කියලා. අපිට අවශ්‍ය නම් තවත් එකක් අපි තවත් දැන් මේ විදිහට මේ මතක තියන්න මේ හැම එකක්ම අපි ඇතුල් කරන්නේ කොහෙද? අර TR එක යටතේ. අපිට ඒක අපි 3යි කියලා කියමු. 3 මිලියන්. දැන් අර පළමු TR එක යටතේ තමයි මේ තුනම අපේ. එතකොට මොකද වෙන්නේ? එක රෝ එකක් තියෙනවා. ඒකේ කොලම්ස් දැන් තුනක් හැදෙනවා. පැහැදිලිද? ඔව් දැන් මේක අපි සේව් කරලා බලමු. හරි? දැන් අන්න බලන්න. මොකද උනේ? දැන් කොලම් තුනක් අපිට හැදිලා තියෙනවා. දැන් හරිම පහසුයි නේද? දැන් ඊට පස්සේ අපිට ආයේ පේලියක් අවශ්‍ය නැහැ මොකද කරන්නේ? ආ? ආයි TR එකක් අපි දාගන්න ඕනේ. දැන් මෙතන අපි මේ TR එක බලන්න මම නිකමට අපි වැඩි කාලය ගන්න නැතුව අපි මේ TR එක ඒ විදිහටම අරගෙන මම මෙතෙන්ට පිටපත් කර ගන්නවා දෙවෙනි එක විදිහට. දැන් එතකොට දැන් මට මෙතනදී මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? පේලිස් දෙකයි. පේලි දෙක හැම වෙලේම පේලියක් පටන් ගන්න TR එකක් ඕනේ. ඒ TR එක ඇතුලේ TD එකක්. දැන් බොහෝ දැන් මෙහෙම කරන්න පුළුවන්ද කියන්නේ දැන් මට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්ද? මේක තමයි වැදගත්ම දේ. ඔයගොල්ලෝ මතක තියාගන්න විභාගෙට මේ වගේ දේවල් අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? පළවෙනි පේලිය තියෙන්නේ කොලම්ස් 3යි. දෙවෙනි පේලිය කොලම්ස් 4යි. මේක වෙන්න පුළුවන් දෙයක්ද? වෙන්න ඕන අවස්ථා තියෙනවා. හැබැයි මේ අපි කරලා තියෙන විදිය නම් වැරදි. දැන් මේකේ වැරද්දක් විදියට අපි පෙන්වන්න නැති බාන දැන් වෙනදී අපි මේක සේව් කරලා බලමු. මොකද්ද වෙන්නේ කියලා දැන්? ආ? දැන් ඔන්න ඔහම තියෙනවා. ඔබට පේනවා පළවෙනි එකේ 3යි දෙවෙනි එකේ 4යි. හැබැයි මෙතන පොඩි ඉඩකුත් තියෙනවා. ඒ ඉඩ ඇත්තටම නිසි ආකාරයට කරන ලද පිහිටවීමක් නෙමෙයි. කරගන්න දෙයක් නැති නිසා HTML වලින් මෙහෙම පෙන්නුවට මේක ඇත්තටම වැරදි අවස්ථාවක් කියන උන්ට මතක තියාගන්න. මෙවැනි අවස්ථාවක් අපි අනුමත කරන්නේ නිවැරදි කියලා. හැම වෙලේම columns ගානයි rows ගානයි පේලිසා තීරු සමමිතික වෙන්න ඕනේ හැම එකම. එහෙම නැත්නම් ඔබට සිද්ධ වෙනවා මේ පළවෙනි column එක මේකේ තුන්වෙනි column එක expand කරන්න. හතරවෙනි එක දක්වාම. තේරෙනවද? එතකොට ඒක එක්ස්පෑන්ඩ් කරන්න ඕන නම් හතරවෙනි එක දක්වා අපි බලමු ඉස්සරහට එහෙම දෙයක් කරන්නේ කොහොමද කියලා. දැන් මේක ඉතාම සරලයි. අපි දැන් මේක අපිට බෝඩ් එක අඩු කරගන්න ඕන නම් මේක අඩු ලස්සන වෙන එකක් අපි මේක අඩු කරගමු 2 කියලා කියමු. දැන් මේ විදිහට අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට දාලා සරල පුංචි තීරුවක්. දැන් මේකත් අපිට ප්‍රතිපත් කරගෙන යන්න පුළුවන් ඇති තරම් ප්‍රමාණයක්. අපිට අවශ්‍ය නම් දැන් මේක අපි නිවැරදි කරමු. මේක නිවැරදි කරමු. අපි මේක මෙතන වැරදි නිසා අපි ඒක තව එකක් අපි එතෙන්ට ඇතුළත් කරගමු කොකටත්. ඔය විදිහට දැන් ඔන්න සාමිතිකයි දෙකේම 4 තියෙනවා. දැන් අපිට ඕන නම් අපිට තවත් එකක් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපිට තවත් රෝ එකක් අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන් මෙතෙන්ට. ඒක බොහොම පහසුවෙන් දැන් ඔබට පේනවා HTML වල කොච්චර පහසුවෙන් මේ rows and columns ඇති කරගෙන යන්න පුළුවන්ද කියන එක නේද? අපිට අවශ්‍ය ප්‍රමාණය දක්වාම අපිට මෙහෙම rows and columns අපිට උඹ අපිට අවශ්‍ය ගොඩක් කියලා මේ පැත්තෙන් columns. අපිට මේ එකක් අරගෙන අපිට ඕන නම් අපිට ඒක පිටපත් කරගෙන දිගටම දාගෙන යන්න පුළුවන්. ඔය විදිහට අපි මේකටත් අපි එකක් තව දාමු. මේකටත් අපි එකක් දාමු. හදකම සාමතික වෙන එක තමයි හැම වෙලෙම මතක තියාගන්න ඕනේ. මේ විදිහට අපිට පුළුවන් මෙන්න ඔය විදිහට තස් ගාක් columns arrows තියෙන web පිටුවක් අපිට හදාගන්න. ඉතින් මේක බොහොම සරලයි. නමුත් අපි දැන් බලන්න අපේ උදාහරණ වල අපි දැක්කා ඊට වැඩි ටිකක් සංකීර්ණ දේවල් නේද? උදාහරණයක් විදිහට මේ ටේබල් එක ගත්තොත් එහෙම මේක ගැටිය සංකීර්ණ ගතියක් පේනවනේ. මොකද සංකීර්ණ ගතියට හේතුව? ඒකේ දත්ත විදිහට අපි දීලා තියෙන්නේ සංඛ්‍යා නෙමෙයි පින්තූර. එතකොට තව එකක් අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි මේකේ තියෙන්නේ මොනවද? රටවල් ටීපේ සංඛ්‍යා ටිකක් තියෙනවා. ජනගහනයත් වශයෙන්ම ඒ ජනගහනය අපි සාමාන්‍ය ආකාරයේ වගුවකට ගොනු කරලා තියෙනවා. එකම දේ එතන භාවිත වෙලා තියෙන්නේ සිංහල භාෂාව. එච්චරයි. ඊළඟට අපි බලමු තව එකක්.
මෙන්න මේක. දැන් මේක දි බලන්න ඔයගොල්ලන්ට පේනවා. මොකද්ද පේන්නේ? දැන් මෙතන මෙන්න මේ තොරතුරු තාක්ෂණය කියන එක දැන් මේක ඇත්තටම සමමිතිකයි නේද? කියන්නේ කොලම්ස් හතරක් තියෙන පේලි හතක් තියෙන වගුවක්. මොකද්ද මේකේ වෙනස කර තියෙන්නේ? මෙන්න මේ දෙකම එකක් විදිහට නිරූපණය කරලා තියෙනවා. මේ දෙකම එකතු කරලා කියනවා මේ දෙකම එකක්. ඒ කියන්නේ තුන්වෙනි පේලියේ තියෙන තුන්වෙනි තීරුවත් සම්බන්ධ කරලා. ඒක සම්බන්ධ කරලා තියෙන්නේ තුන්වෙනි තීරුවේ දෙවෙනි පේලියට. හරිද? තුන්වෙනි තමයි තුන්වෙනි පේලිය දෙවෙනි තීරුවට සම්බන්ධ කරලා. ඒ වගේ මෙතන බලන්න. මෙතන ඊටත් එළිය සංකීර්ණයි නේද? එතන මොකද කරලා තියෙන්නේ? මේ තුන්වෙනි තීරුවේ තියෙන කොලම් එක 4 5 6 කියන තේලි වලටම සම්බන්ධ කරලා තියෙනවා. දැන් මම මෙහෙම දෙයක් කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. පුළුවන් නම් ඒක තේරුම් ගන්න. ඈ බොහෝ දෙනෙකුට වරදින තැනක් තමයි ඔතන. තමයි විභාගෙදි මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඈ මේක නිවැරදිද? මේක හරිද? කියලා උදාහරණයක් දීලා මේක නිවැරදි ආකාරයට සකස් කරන්න කියලා දෙන්න පුළුවන්. මොකද තරමක් සංකීර්ණ සත්‍යයක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගෙන දුවලා දරුවා දිවල් පුතාලා මෙන්න මෙවැනි තත්ත්වයක් විභාගයේදී විශේෂයෙන් මේ වගු ආශ්‍රිතව අහන්න පුළුවන්. මොකද මෙතන තරමක් බොහෝ දෙනෙක් වරද්දවා අදහස වරදවා තේරුම් ගන්න තැනක් වෙන නිසා. දැන් අපි ඊට පස්සේ බලමු. දැන් අපි අර කලින් විදිහට මේ අපි දැන් මේකට යන්න කලින් මං ආසයි මේ පින්තූර තියෙන මේ වෙබ් පිටුව ටික අපි විශ්ලේෂණය කරලා බලමු. මොකක්ද දැන් මෙතනදී ඇත්තටම ඔබට පේනවා පළවෙනි වගුවේ වටේට ඉරි මොනක්වත් පිටවල නැහැ නේද? ඒ කියන්නේ අපි අවශ්‍ය නැහැ මේක වගුවක් කියලා පෙන්වන්න අවශ්‍ය නැහැ අපිට. හැබැයි අපි ලස්සනට අපේ රූප ඇතුල් කරලා තියෙනවා. ඒකෙන් අපිට පේනවා අපි දන්නවා මෙතන වගුවක් තියෙන බවනොත් ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. අපි බලමු මේ වෙබ් පිටුවේ කෝඩ් එක අරගෙන කොහොමද මේක පිටවලා තියෙන්නේ කියලා. දැන් ඔබට මතකයි අපේ කලින් එකටම ගියා නම් මට දැන් ඒකත් ඔන්න මට මේ වේලාවම කරලා ඉවර කර බලමු. දැන් අපි කලින් මේකේ දැන් තියෙනවනේ අපිට දැන් අපි දුවලට පුළට මතක ඇති අපි කලින් කරා දෙයක් මොකද්ද? අපි වෙබ් පිටුවක සමහර තැන් වලට අපි වර්ණයක් යොදාගත්තා නේද? දැන් අපි හිතන්නේ මට මෙන්න මේ සෙල් එකට වර්ණයක් දෙන්න ඕනේ. කොහොමද කරන්නේ? ඒකට විතරයි. ෆොන්ට් එකට ඕ ෆොන්ට් කලර් ගන්න පුළුවන්. අපිට ඊට වඩා අපි හිතමු ඕ ෆොන්ට් කලර් හෑෂ් ඒ අවශ්‍ය වර්ණයට අවශ්‍ය ආදේශ කරන්න පුළුවන් අංකය. අපි තෝ මේ සෙල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට අපිට වර්ණයක් දෙන්න ඕන. ඔව් බොඩි බෑග්ග්‍රවුන්ඩ් බීජී කලර්ද. බොඩි බෑග්ග්‍රවුන්ඩ් කිව්වහම අපි දන්නවා අපි වෙබ් අඩවියක් හදනකොට හරි අපි බලමු එන හරි අපි දාලා බලමු. දැන් දුව කියනවානේ බොඩි බෑග්ග්‍රවුන්ඩ් කියලා නේද? නෑ එහෙමද කියන්නේ? එහෙම නැත්නම් බීජී කලර්ද? මොකද්ද හිතන්නේ? මොකද්ද හිතන්නේ? අපි සාරමට බීජී කලර් සමානයි ඉන්වර්ටඩ් කමා ඇතුලේ අපි දානවා අපිට අවශ්‍ය වෙන වර්ණය මොකද්ද? හෑෂ් CCFFCC. නම් මේ හැම වෙලේම CCFFCC අර හැම RGB වලටම සමාන අංක ගන්නවා. 112233. මොකද ඒවා වෙබ් අලෙවි නිර්මාණය කිරීමේදී සම්මතයක් විදිහට පිළිගත් වර්ණ. අපි මේකට නම් 112233 දැම්මත් ගැටලුවක් නැහැ. 12345 දැම්මොත් තමයි මෙයා එක නිකන් අර වෙබ් පිටුවක තිහිටිය යුතු වර්ණ. මොකද වෙබ් අඩවියකට අපි හදනකොට මතක තියාගන්න ඕනේ අර අපි මිලියන 16ක් වූ වර්ණ සමහර වෙබ් බ්‍රවුසර් වලට හසුරවන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලේම මේ RGB වර්ණ භාවිත කරනකොට සමාන අංක 33 4455 වගේ එහෙම නැත්නම් AABBCC වගේ දේවල් FFCC FF වගේ දේවල් ඒවා හරි ඒ කියන්නේ ඒවා පිළිගත් සංඛ්‍යාවන් විදිහට පිළිගත් වර්ණ විදිහට අපි සලකනවා. දැන් මේක අපි ඔන්න අපි මේක අපි සේව් කරගෙන දැන් බලමු මොකද්ද මේකට වෙන්නේ කියලා. මොකදනේ?
එනවාද? ඒ කෝෂයට අපි පසුතල වර්ණයක් ලබා දුන්නා නේද? දැන් බලන්න මේ වර්ණය මොකද්ද? සෑන් වර්ණය. ඔබට බොහොම හිතට ඇහැට බොහොම සෞම්‍ය ගතියක් ලබා දෙන වර්ණයක් තමයි CCFFCC. දැන් ඒක බොහොම ඔබට වර්ණව අර මේ ගිහිලා හොය හොය ඉන්න අවශ්‍යුත් නැහැ. අපි මේක අනිත් පැත්තටම මාරු කරමු පොඩ්ඩක් උදාහරණ විදියට FFCC FF දාලා බලමු. දැන් මොකක්ද වෙන වර්ණය කියලා? ඈ අපි ඒක ඔන්න අපි තවත් වෙනත් වර්ණයක් හදන්න උදා. බොහොම සෞම්‍ය වර්ණ තමයි මේ වර්ණ අංක අපි එකිනෙකට සමාන අංක භාවිතා කරනවා. ඉතින් ඒ නිසා අපි වැඩි කලබල වෙන්න ඕනේ මොකද්ද වර්ණය කියලා හොයාගන්න. අපිට ওই විදියට පුළුවන් ගාක් සරල වර්ණ ලබා දෙන්න. මම හිතන්නේ ඒක ඔබ මතක තියාගත් හොඳයි දූලා පුතාලා. ඒ වාගේ අපි හිතමුකෝ 224422 කියලා. ඒ වාගේ මම කියන්නේ අන්න ඒ වාගේ සංඛ්‍යා භාවිත කරන්න මේ වර්ණ ගැලපීමේදී ඔබට කිසි වෙහෙසක් නැතුව අපිට වර්ණ හදා ගන්න පුළුවන්. දැන් බලන්න ඒ කරදුන වර්ණේ තද වර්ණයක්. ඒ තද වර්ණය මොකද අර සංඛ්‍යාවේ අගේ අඩුවෙන්න තද වර්ණ තමයි. ඒ සංඛ්‍යාවේ අගේ වැඩි වෙන්න බොහොම සෞම්‍ය වර්ණ වලට යනවා. දැන් අපි මේක 0.0.0.0.0 කියලා දැම්මොත් මොකද්ද අපේ පසුතල වර්ණය? කළු නේද? මේක FFFF කියලා දුන්නොත් එතකොට මොකද්ද අපේ පසුතල වර්ණය? සුදු. ඒකෙන් පේනවා අර සංඛ්‍යාව උඩට යන්න බොහොම සුදු පැත්තට කිට්ටු වර්ණ. හැබැයි සංඛ්‍යාව අඩු පැත්තට යන්න කළු වලට කිට්ටු වර්ණ තමයි අපිට ලැබෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට වර්ණ ගැලපීමේදී වැඩි ආයාසයකින් තොරව අපිට පුළුවන් අපි දැන් මේක උදාහරණ FF කියලා දාගත්තොත් එහෙම මම හිතන්නේ තරමක් කළු පැත්තට බරයි. නමුත් ඔබට පේනවා තරමක් තද වර්ණයක් තමයි අපිට ලැබෙන්නේ. නමුත් කළු පැත්තට කියන්නේ තද වර්ණයක් කොහොමද? අර පැත්තට කිට්ටු නැහැ. ඉතින් මේ විදිහට ඔබට උත්සාහ කරලා බලන්න පුළුවන් ගෙදර ඉඳගෙන වර්ණ මොන විදිහේ වර්ණ සුදුසුද කියලා මෙන්න මේ සංඛ්‍යාව වෙනස් කරමු. එතකොට මොකද්ද සංඛ්‍යාව වෙනස් කරන්නේ? භාවිත කරේ BG color කියන උපකේතය නේද? ඉතින් ඒ විදිහ හොඳට මතක තියාගන්න. මේකෙදි මතක තියාගන්න ඕනේ මේ හැෂ් සලකුණ අතිශයින්ම වැදගත්. මේක අයින් වුණොත් එහෙම අපිට මේ වර්ණය ලබා ගන්න බැහැ. එහෙම නැත්නම් අපිට මෙතෙන්ට පුළුවන් වර්ණයේ හිමි නාම අපි මේක red කියලා කිව්වොත් එහෙම අපි අන් සංඛ්‍යා කියන්නේ නැහැ. හැබැයි මෙයා සීමිත වර්ණ සංඛ්‍යාවක් තියෙන මේ විදිහට රතු පාට, red, green, blue, cyan, magenta, yellow ඒ වගේ සීමිත වර්ණ සංඛ්‍යාවකට පමණයි නම් ලැබලා තියෙන silver කියලා තියන්න පුළුවන්, sky blue කියලා තියන්න පුළුවන්. ඒ වගේ සීමිත වර්ණ සංඛ්‍යාවක් තියෙනවා light green කියලා තියන්න පුළුවන්, light red කියලා තියන්න පුළුවන්. නමුත් අපිට එතනදී වැඩි වර්ණ සංඛ්‍යාවක් නම් විදිහට භාවිත කරන්න ලැබෙන්නේ නැහැ. එක් මොකක් වුණත් හොඳට මතක තියාගන්න මේ inverted comma ඇතුලේ තමයි දාන්න ඕනේ. බොහෝ විට ඔබගේ web අඩවියේ වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් හුඟක් අවස්ථාවලදී ඒක browser එක තීරණය කරන්නේ මේක යදා ගන්නවද? මේක මේ යෝජිත තත්ත්වෙන් පිට වුණත් මේක අපි assume කරලා අනුමාන කරලා සමහර red මේකට යොදා ගන්න පුළුවන්. නමුත් ඒක අපි අනුමත කරන්නේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් විදිහට පෙදුවා දරුවෝ මේ කේත ඉතාමත්ම නිවැරදිව භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳයි දැන් මේ විදිහට අපිට ඕනෑම කේතයකට වර්ණිකුත් අපිට දෙන්න පුළුවන්. හරි? අපි දැන් අපි ගිහින් බලමු අපේ අර අපි නිර්මාණය කරන ලද වගුවකට. දැන් මේ වගුව ගත්තොත් එහෙම මේක එතරම් සංකීර්ණ නොවුන නිසා අපි එක මම අගලෙන් පෙන්නන එක කේත කොයි ආකාරයටද අපි යොදාගෙන තියෙන්නේ කියන එක. මෙතන අමතර කේත කීපයක් අපි භාවිත කරනවා. මොනවද අමතර කේත? දැන් මේ web අඩවියේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන TR TD වලට අමතරව අපි පාවිච්චි කරනවා තවත් චේත කීපයක්. දැන් අපි මේ සාමාන්‍යයෙන් භාවිත කරන TR TD ටික තමයි මේ තියෙන්නේ table row table data ටික. හැබැයි ඊට වැඩි ඊට අමතරව ඔබට පේනවා මේ TR එක යටතේ පළවෙනි TR එක යටතේ තවත් අපි පාවිච්චි කරනවා චේතයක්. මොකද්ද මේ? හා මොකද්ද මේ? table heading table heading TH ඒ table heading එක කොතනද ඇවිල්ලා තියෙන්නේ? මේ table එකේ මේ වගුවේම ඔබට පේනවා ඒ වගුවේ මේ අපිට උඩින් මෙන්න මේ මාතෘකා තුනක් ගොනු කරලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ table D table data යටතේ නෙවෙයි TD යටතේ නෙවෙයි table head TH යටතේ. මේක තමයි මේකේ අමතරව තියෙනවා මෙතන ඒ table head එක. ඊට අමතරව මේ table board එකත් අපි එතන කියලා නැහැ කීයද කියලා. නමුත් ඔබට පේනවා ඊට යටින් තියෙනවා මොකක්ද? ඊට යටින් තියෙන්නේ caption එකක්. අපි දීලා තියෙනවා caption align equal bottom
කැප්ෂන් එකක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය වගුවක වගුවේ සඳහන් වන්නේ කුමක්ද යන්න හඳුන්වා දීම සඳහා ටේබල් එකේ උඩින් හරි පැත්තකින් හරි යටින් හරි අපි දෙනවා ඒ වගුව මොකද්ද කියන එක. ඒක තමයි අපි කැප්ෂන් එකක් කියන්නේ. දැන් මෙතනදී කැප්ෂන් එකක් විදිහට දීලා තියෙනවා මිලියන 100කට වඩා වැඩි ජනගහනයකින් යුත් රටවල් කියලා. දැන් කොහෙද මේක අපි දැන් ඒක ටේබල් එකේම කොටසක් මතක තියාගන්න. ඒක ටේබල් එකේම කොටසක්. ඒ නිසා තමයි අපි කියලා තියෙන්නේ ඒ කැප්ෂන් එක වගුවේ යටින් පිටවන්න. align කරන්නේ කොහොමද? වගුවේ යටින්. එතකොට මොකක්ද ඒ දීලා තියෙන කේතයට දීලා තියෙන අනුලක්ෂණයේ කෝඩ් එක කේතය align සමානයි bottom නේද? align සමාන කරලා තියෙන bottom එකට. ඒ කියන්නේ යටිපැත්තට නේද? එහෙමනම් මොකද්ද වගුවේ පහළ ධාරයට සමාන්තරව මේ කැප්ෂන් එක පිහිටවන්න. මොකක්ද මේ කැප්ෂන් එකේ පිහිටවන එකේ? ඒකට දීලා තියෙනවා ඊට පස්සේ මොකද්ද? ඒකට අවශ්‍ය වෙන තොරතුර මිලියන 100කට වැඩි ජනගහනයකින් යුත්. ඒතර කැප්ෂන් එකක් කොහොමද හදන්නේ? කැප්ෂන් එකට අවශ්‍ය කෝඩ් කේතේ මොකද්ද? කැප්ෂන්මයි. ඕපන් බ්‍රැකට් කැප්ෂන්. ඒකට අවශ්‍ය අනුලක්ෂණ තමයි align bottom. එහෙනම් ඊට පස්සේ තමයි අපි අවසානයේ කිව්වොත් නැන් පස්සේ අපි කියනවා කැප්ෂන් එක අවසානයි කියලා. දැන් මෙතනත් මතක තියාගන්න මේ අවසාන කේතය ඉතාමත් වැදගත්. කැප්ෂන් එක අවසන් කිරීමේ කේතය ෆෝවර්ඩ් ස්ලෑෂ් උත් එක්ක ඒක ඉතාමත් වැදගත්යි. ඒක නැත්නම් අපිට මේක වර්ධවා පිටවන ලද වගුවක් වෙන්න පුළුවන්. ඒතර අපි අමතරව මොකද්ද අපි මෙතනට ඇතුළත් කරලා තියෙන්නේ? කැප්ෂන් එකයි. එහෙම නැත්නම් ඊළඟට හෙඩින් එකත් අපි මේකට අනුගත කරලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ තියෙන ටේබල් එකෙන් අවසානයේදී අපි පැරග්‍රාෆ් එකක් දාලා තියෙනවා. This is a list of Asian countries by population. එහෙනම් අපි අවතරව තව මේකට තොරතුරක් ඇතුළත් කරන්න ඕන නම් ඒක ඉතින් වගුවට යටින් අපි පිටවනවා පැරග්‍රාෆ් එකක් විදිහට. ඉතින් මේ විදිහට බලන පිටපු වගුවක් තමයි මෙතන ඔබට තියෙන්නේ. හරි. දැන් මේකේ එක්තරා ආකාරයක වැඩි දියුණු කරන වගුවක් අපි මොනවද වැඩිපුර මේකට එකතු කරේ? කැප්ෂන් එකයි ටේබල් හෙඩින් එකයි. නේද? ඊට අමතරව පැරග්‍රාෆ් එක යටින් මේකට එකතු කරලා තියෙනවා. හරි. ඊළඟට අපිට එන්නේ මෙන්න මේ වගුව අපි උදාහරණ විදිහට ගමු. අපි දැන් යනවා මෙතන අමතර දේවල්. මොකද අපි දත්ත විදිහට අපි සංඛ්‍යාද, දත්ත විදිහට අපි වචන හෝ වෙන අධ්‍යයයක්ද නැහැ. අපි මෙතනදී අපි අතුලත් කරන්නේ මොනවද? රූපයක්. අපි කොහොමද මේ දේ කරලා තියෙන්නේ? ඒක බොහොම සරලයි. ඔබ වෙබ් පිටුවා දැන දන්නවනම් මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. දැන් මෙතනදී බෝඩ් එක බිඳුවයි. අපිට බෝඩ් එකක් අවශ්‍ය නැත්නම් අවශ්‍යම නැහැ. ඒ හින්දා අපි කියනවා බෝඩ් සමානයි බිඳුවයි. එතකොට අපි කවදා හරි දවසක පුංචි බෝඩ් එකක් දාගන්න ඕන නම් අපේ බෝඩ් කියන ටැග් එක අපේ වෙබ් වගුවේ අපි අතුලත් කරගෙන තියෙනවා. ඔබට කරන්න තියෙන පොඩි වෙනසයි බෝඩ් එකේ ප්‍රමාණය අවශ්‍ය නැත්නම් බෝඩ් එක බිඳුවයි, අවශ්‍ය නම් බෝඩ් එකට ඒක 1 2 3 4 කියලා අපිට දාගන්න පුළුවන්. මේකත් තරමක අංග සම්පූර්ණයි වෙබ් අඩවියට. ඔබ හෝ වෙනත් කෙනෙක් වෙබ් අඩවිය නැවත යාවත්කාලීන කරන උත්සාහ ගත්ත අවස්ථාවකදී මේ වගේ තත්ත්වයක් මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා ඒ අනිත් අයට. මොකද ඔබ ඉතාම නිවැරදිව මේක කරලා තියෙනවා. ඊට පස්සේ අපි අලුතෙන් දාලා සෙල් පැඩින්. ඒක තවත් අමතර අනුලක්ෂණයක්. මොකද මේ සෙල් පැඩින් කියන්නේ කෝෂ දෙකක් අතර තිබිය යුතු ඉඩ ප්‍රමාණය. දැන් උදාහරණ දැන් මේකේ බලන්න මේ හැම පින්තූරයක්ම එකිනෙකට ඈතින් පිහිටවලා තියෙනවා. නේද? එකිනෙකට ඈතින්. මොකද මේකේ බෝඩ් එකකුත් නැහැ නේද? බෝඩ් එකක් බිඳුවයි. එහෙමනම් මේක ඇත්තටම එකට කිට්ටු වෙලා තියෙනවා. දැන් බලමු මේ සෙල් පැඩින් එක මේ අගය අපි බිඳුව කරමු. උදාහරණයකට පොළොම හොතකට මේක බිඳුව කරමු. දැන් මේක සම්පූර්ණ මේ පැරාමීටර්ස් දෙකම අයිති වෙන්නේ ටේබල් ටැග් එකේ යටතේ. හොඳට මතක තියාගන්න මේවා පිහිටවන තැන්. මේ පැරාමීටර්ස් දෙක අද බෝඩ් එක සෙල් පැඩින් අනිවාර්යෙන් පිහිටවන්න ඕනේ ටේබල් ටැග් එක යටතේ. මේක වෙන තැනක පිහිටවලා හරියන්නේ නැහැ. දැන් මම මේ දෙකම බිඳුව කරා. දැන් බලමු අපි මොකද වෙන්නේ කියලා. දැන් බලමු මොකද වෙන්නේ? මොකද උනේ? අර ඉඩ ප්‍රමාණය නැතුව ගියා නේද? අනේ එකත් හරි වැදගත්. ඒතකොට ටේබල් එකක් හදනකොට මතක තියාගන්න මේ සෙල් පැඩින් එක ඉතාමත් වැදගත් දෙයක්. අපිට ඒක ඕන නම් වැඩි අගයක් දෙන්නත් පුළුවන්. පහක් දීලා අපිට ඒ අතරේ තවත් වැඩි ඉඩ ප්‍රමාණයක් අපිට දී ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම දාලා තියෙනවා කැප්ෂන් එක align කරන්න කියලා bottom පහකින්. ඒතකොට ඒ කියන්නේ මොකද්ද? අර කලින් එක වගේම අපිට පහලින්
ශ්‍රී ලංකාවේ මල් කියලා අපිට එතන දීලා තියෙනවා. මේක තමයි කැප්ෂන් එක. එම නම මොකද්ද මේක? ඕකිඩ් රෝස ඕකිඩ් කියලා තියෙන්නේ. ඒක තමයි ටේබල් හෙඩින් නේද? ඒතර අපි කලින් මතකයි අපිට ටේබල් හෙඩින් එකක් තිබුණා TR එකක් යටතේ. ඕකිඩ් රෝස හෙඩින් කියලා තියෙනවා. ඊළඟට වැදගත්ම දේ එනවා. මොකද්ද වැදගත්ම දේ? TD. මේ TD එක යටතේ අර කලින් අපි දැම්මේ සංඛ්‍යානේ. එහෙම නැත්නම් ඊළඟ වගුවේ තිබුණේ රටවල් වල නම් ජනගහන ඔවගේ දේවල්. දැන් මොකද තියෙන්නේ? රූපයක්. කොහොමද රූපයක් HTML වලට ඇතුළත් කරන්නේ? ඉමේජ්. IMG ටැග් එක නේද? IMG ටැග් එක යටතේ සෝස් එක මොකද්ද? ඒකේ නම දෙනවා. එච්චරයි. දැන් මේකට සාමාන්‍යයෙන් ඇතුළත් කරන්න පුළුවන් ඔබට. අපි ඇතුළත් කරලා නැති. අපි කලින් පාඩම් වලදී ඉගෙන ගත්ත. ඒත් අපි ඇතුළත් කරන්නේ නැති තව දේවල් තියෙනවා ඕනනම් දැන්. මොනවද? ආ? අපි අර කිව්වේ පින්තූරේ බලන්න අවශ්‍ය නැත්නම් ආ? ඒ පින්තූරේ මොකද්ද කියන එක අපි පෙන්වන්න ඕනේනේ. මොකද්ද ඒකට භාවිත කරන අණු ලක්ෂණ? ඕල්ටර්නේට් ආ? ALT. ඔබට ඕන නම් මෙතන කියන්න පුළුවන් ALT දාලා සමානයි ආ? ඒකට අපි ඉන්වර්ටඩ් කමා ඇතුළේ අපි කියනවා ඕකිඩ් කියලා නේද? ඒතර පින්තූරේ නැතත් ඒ මත මවුස් එකගෙන ගියොත් ඔබට ඕකිඩ් කියලා පුංචි වචනයක් යටින් වැටෙනවා. ඒවත් වෙන දෙන්න පුළුවන්. අපිට ඕන නම් තාම නේද මේකට දෙන්න පුළුවන්. අවශ්‍ය නම් මේ පින්තූරේ ලොකු වැඩි කියලා අපිට හිතෙනවා නම් මොකක්ද දෙන්න පුළුවන්? මේකට අපිට width එක අපිට අවශ්‍ය ප්‍රමාණයට කුඩා කරගන්න, ඕ අවශ්‍ය ප්‍රමාණයට ලොක් කරගන්න ඒවත් දෙන්න පුළුවන් මේ යටතේ. දැන් බලන්න මේ විදිහට දුන්න මෙතන පින්තූර තුනක් තියෙනවා. ඒ පින්තූර තුන තමයි අපිට ඔබට පේන්නන්නේ මෙන්න මේ පින්තූර තුන විදිහට. දෙන්නල් ඊට යටින් අපි තවත් ටේබල් එකක් තියෙනවා. ඒකදී අපි පාවිච්චි කරලා තියෙන්නේ දමන සෙල් පැඩින් එක අපි 8ක් කරලා තියෙනවා. මේක අපි 5යි කරේ. අපි ඕන එකත් අපි 8ක් කරලා බලමු කොහොමද ඒක වෙනස සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට දැන් මේක අපි සේව් කරගත්තොත් එහෙම ටේබල් මේකනේ. මම බලන්න වෙනස්කම් කීපයක් සිද්ධ වුණා. මොකද්ද? සෙල් පැඩින් අපි දුන්නේ අගේ තිබුණේ 2යි. ඒක බිඳුව කරා. දැන් අපි ඒක 10යි කරා. දැන් ඒකේ මොකද උනේ? අපිට මේ පින්තූර අතරේ තියෙන ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වුණා නේ. ඒක සෙල් පැඩින් ඉතාම වැදගත් පැරාමීටර් එකක්, ඉතාම වැදගත් උපලක්ෂණයක් මේ ටේබල් හදනකොට අපිට භාවිත කරන්න තියෙන්නේ. ඊළඟට අපිට පල්ලෙහෙන් තියෙන එක තමයි අපි සාමාන්‍ය BG color එක, PD background color, BG color background color කිව්වොත් background කියන වචනේ BG කියන අකුරු දෙක color සමානයි මෙන්න මේ දෙකට සහ මේ අගයට. එතකොට ඔබට දැන් ටේබල් එකක් සංකීර්ණව හදාගන්න දැන් පුළුවන් නේද ඕනම විදිහකට? දැන් මේ තුලට ඔබට වීඩියෝ එකක් ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් චලන චිත්‍රයක් ඇතුළත් කරන්න පුළුවන්. නොයෙකුත් දේවල් කරන්න පුළුවන් මේතුලින්. හරි? දැන් බලන්න එතකොට ඒක. අපි ඊළඟට බලමු අපි තවත් වැදගත්ම දේ තමයි අපි අර කලින් කිව්ව ඊළඟ අවස්ථාව මෙන්න මේ අවස්ථාව. මොකද්ද මේ අවස්ථාව? කොහොමද අපි මෙවැනි කෝෂ දෙකක් එකට සම්බන්ධ කරන්නේ එකක් විදිහට අපි ඉදිරිපත් කරන්නේ? ඒක පේලි දෙකක් එකට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තීරු දෙකක් ඕව දෙකකට වැඩි සංඛ්‍යාවක් එක්කාසු කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් මේ උදාහරණයේ විදිහටම අපි ගත්තොත් මම උදාහරණ දෙන්න කලින් මම පොඩි වෙනසක් කරන්නම්. මේ වෙබ් පිටුව දැන් ඔබට පේනවා මෙතන. මේක මෙහෙම ගියොත් එක්ක සංකීර්ණ වෙන්න පුළුවන්. ඔබට එක තැනකදී ඔබට පේනවා මෙන්න මෙතන දැන් තොරතුරු තාක්ෂණය කියන වචනය තමයි අර පේලියේ තීරු දෙකකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොහොමද ඒක කරලා තියෙන්නේ? ඒක කරලා තියෙන්නේ මේ කොල් ස්පෑන් කොලම්ස් එක්ස්පෑන්ඩ් කරනවා. එක්ස්පෑන්ඩ් කරන්නේ කීයකින්ද? දෙකකින්. බොහොම සරලයි. කොල් ස්පෑන් තමයි ඒකේතය. එක්ස්පෑන්ඩ් කරන්නේ කොහොමද? පේලි සමාන තීරු දෙකකින්. ඒ නිසා තමයි දැන් මේක අපි හිතමුකෝ දැන් මේක එකක් කරමුකෝ. එකක් කරාම අපිට අලුතෙන් දෙයක් සිද්ධ වෙයිද මේකේ? නෑ, අපිට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. අපිට සිද්ධ වෙන්නේ එකම දෙයයි. මොකද්ද? අපේ ටේබල් එකේ කිසියම් දෝෂයක් මතු කරගන්න දෙතියි. අන්න මොකද්ද දෝෂය? දෝෂයක් වුණා නේද? එහෙනම් අපිට මේ හිතුමතේ මේ සංඛ්‍යාව වෙනස් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. මොකද එහෙනම් ඩාට හොඳට හිතලා බලලා එකයි මං කියේ විභාගයේදී මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් එහෙම හොඳට හිතලා බලලා තමයි ඒකට ඔබ කේත සකස් කරගන්න ඕනේ. ඒ නිසා අපිට එහෙම හිතුමතේ මේ සංඛ්‍යාව වෙනස් කරන්න බෑ. මොකද ඒකට හේතුව මේකයි. මේකේ තියෙන්නේ
සීමිත නිශ්චිත තීරු සහ පේලි ප්‍රමාණය. ඒ දෙක වෙනස් ඒක වෙනස් කිරීමට වැඩිපුර එක්ස්පෑන් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ අපේ වගුවෙන් පිටට යනවා. දැන් උදාහරණයක් මේක 3 කරලා දාලා බලමු. දැන් 3 කරන්න පුළුවන් ද මේ ටේබල් එක විදිහට. දැන් මේකේ එහෙමනම් ඉංග්‍රීසි කියන එක නැති වෙන්න ඕනේ. දැන් එහෙමනම් මේක 3 කරනවා නම් අනිවාර්යෙන් දැන් බලන්න මේක අපි 3 කරමු. හැබැයි දැන් අපේ වගුව වැරදෙනවා. වගුව වැරදුනේ මොකද? දැන් වගුවට මොකද උනේ? අමතර පේලියක් එකතු වෙනවා ගින්න නේද? ඒ කියන්නේ මේකත් දැන් නිවැරදි වගුවක් නෙමෙයි. ඔබ එහෙම කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න දැන් මේක 3ක් එහාට යනවා නම් මොකද කරන්න ඕනේ? මේකේ තියෙන අමතර TD එකක් ඔබ අනිවාර්යයෙන්ම අයින් කරන්න ඔබට සිද්ධ වෙනවා. දැන් මේක ඇත්තටම මේ ඉංග්‍රීසි කියන එක අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක අමතර එකක් නිසා. අපි එමනම් අපි මේ කොටස අපි අයින් කරමු. මේක මේ TD එක දාලා නැහැ. මේ NTD එක දාලා නැහැ. දැන් මෙන්න මේ කොටස අපි අයින් කරොත් සමහර විට ඔබට පෙනේවි. දැන් අපේ වගුව හොඳ වගුවක් බවට පත් වෙනවා නේද? අර අමතරව තියෙන තීරුව අපි අයින් කරනවා. මොකද හැම වෙලේම මේ ටික සමමිතික වෙන්න ඕනේ ඔක්කොම එකතු කරාම. දැන් මෙතන පළවෙනි එකේ 4ක් තියෙනවා. බලන්න මෙතන පේලි මෙතන තියෙනවා තීරු 1යි 2යි 3යි 4යි. මෙතන තියෙන්නේ තීරු 1යි. හැබැයි මේ තීරුව අපි එක්ස්පෑන් කරලා තියෙනවා. මේ කෝස් එක්ස්පෑන් කරලා තියෙනවා තීරු 3කින්. එතකොට 3යි 1යි 4යි. දැන් මට කියන්න අපි අද මෙන්න මේ දෙක එකතු කරන්න ඕනේ කියලා ගණිතය සහ සිංහල කියන එකේ මට සිංහල අයින් කරලා ගණිතය තියාගන්න ඕනේ. කොහොමද අපි එක කරන්නේ? එතන එක තියෙන්නේ මෙන්න මෙතන. හරිනේ? එතන තියෙන්නේ අපිට දැන් ඕනේ මොකද්ද? සිංහල අයින් කරගෙන ගණිතය තියාගන්න. එහෙමනම් අපි කෝල් ස්පෑන් එකක් දාන්න ඕනේ නේද? කොතෙන්ද දාන්නේ? සිංහල වලට කලින් මෙතෙන්ට නේ. ඒ TD එකට අපි දානවා කෝල් ස්පෑන් සමානයි 2නේ. 2 දාගෙන අපි මොනවද අයින් කරන්නේ? අපි සිංහල අයින් කරනවා. සිංහල අයින් කරලා අපි ගණිතය තියාගන්නවා. දැන් මෙතන මේකේ තමයි හිතන්නේ මේකට පොඩි පොඩි වැරදි වර්ගයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වැරදිත් හදාගමු. ගණිතයටත් අපිට අවශ්‍යයි NTD එකක්. හරි. දැන් අපිට සිංහල නැහැ මෙතන. හැබැයි අපේ සමාන විදිහට තියෙනවා කොලම් සංඛ්‍යාවක්. ඔන්න බලන්න. මොකක් හරි වැරද්දක් වුණා නේ? වැරදි වුණේ කොහොමද? මේක මෙතන වැරදි නේ? එක වැඩි නේ? හරි. දැන් හරි. දැන් ඔයා පහසෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න එක TD එකක් තමයි වැරදි තැනක යොදාගත්තත් එහෙම අපි හිතා ගන්න බැරි තරම් වැරද්දක් සිදෙන. තාම පරිස්සමෙන් කල්පනාකාරීව තමයි මේ දේවල් කරන්න ඕනේ. දැන් ඊළඟට මම තවත් සහයක් දරමු. දැන් අපි ඔන්න මෙතන තොරතුරු තාක්ෂණ දා කොලම් 3ක් භාවිත කරා. කොලම් 3ක් ස්පෑන් කරලා එකක් බවට පත් කරගත්තා. මෙතන ගණිතය සඳහා කොලම්ස් 2ක් ස්පෑන් කරලා එකක් කරගත්තා. දැන් මේ ආකාරයට පේලි කීපයක් එකතු කරගන්නේ කොහොමද? දැන් මට නිකන් හිතලා කියන දුල පුතාලා අපි කියමු මෙතන තියෙන සිංහල සහ ඉංග්‍රීසි මෙන්න මේ දෙක මේ සිංහල කෝෂයයි මේ ඉංග්‍රීසි කෝෂයයි දෙක එකක් කරගෙන අපි එතෙන්ට සිංහල කියලා දාගමු. හා අපිට හිතුණා එහෙම කරගන්න ඕනේ කියලා. කියන්නේ ජනවාරි මාසේ 15 කියන්නේ 3 ඉඳන් හවස 5 මාරණකම තියෙන සිංහල. ඒකනේ අපිට කියන්න ඕනේ නේද? මේ කාලසටහන අනුව අපිට ඒක තමයි කියන්න ඕනේ. කොහොමද මේක අපි කරගන්නේ? අපි ඉස්සලා කරේ කෝල් ස්පෑන්. දැන් මේක මොකද්ද? රෝස් නේද? රෝස් දෙකක් තමයි දැන් අපිට එක් කරන්නේ. ඒ කියන්නේ මේකට රෝස් ස්පෑන් එකක් වෙන්න ඕනේ නේද? එමනම් ඒක රෝස් ස්පෑන් එකක්. මේ රෝස් ස්පෑන් එක වෙන්න ඕනේ කොතනද? ජනවාරි මාසයේ 5 සිට තියෙන තැන. අපි යමු අපේ වගුවට. අපේ වගුවටම දැන් තැන හොයාගන්න ඕනේ ඉතාම නිවැරදිව. කොතන තැන? මෙන්න මේ 5 සිට 7 දක්වා මෙන්න මේ කාල පරාසයනේ නේද? මේ කාල පරාසයේ සිංහල විෂය වෙනුවටද ඉංග්‍රීසි විෂය වෙනුවට සිංහල කාල පරිච්ඡේදයක් අපි දෙන්න ඕනේ. දැන් අපි කෝකද එක්ස්පෑන් කරන්නේ? මේ TD එක
අපි පහලට කියන්නේ ඒක කොලම් ස්පෑන් එකක් නෙමෙයි රෝ ස්පෑන් එකක් මතකද එතකොට අපි ඒකට කියනවා රෝ දැන් මේක වර්ධින්න පුළුවන් තරම් ගොඩක් තියෙනවා රෝ ස්පෑන් කීයකින්ද දෙකකින් දැන් ඔහම කරපු ගාම ඔබ මොකද කරන්න ඕනේ ඔබ ඉවත් කරන්න ඕනේ ඊට යට තියෙන පේලියේ එක් කෝෂයක් නේද මොකද ඊට යට තියෙන පේලියේ කෝෂය මෙන්න ඉංග්‍රීසි අපි ඉවත් කරලා අපි සිංහල විතරක් තියාගන්නවා දැන් මෙතන තියෙන සිංහල ඉංග්‍රීසි ඉවත් කරලා සිංහල තියාගන්නවා මේකයි අපි සම්බන්ධ කරන්නේ එමන ඊළඟ පේලියේ තියෙන පළමු වෙන ඉංග්‍රීසි අයින් කරලා අපි එතෙන්ට සිංහල දා ගන්නවා. හා දැන් බලමු මේක හරියට වෙනවද කියලා. හරි නේද? තේරුණාද? හා බොහොම කල්පනාන බයි කරන්න ඕන දෙයක්. මේක දඩි විදිය දුව පැනගෙන කරන්නම් බෑ. ඒක හොඳට මතක තියාගන්න දුවලා පුතාලා මේක හරිම වැදගත්. තාමත්ම වැදගත් දෙයක් මේ 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 වගුවලදී අපිට. අපේ තොරතුරු ගොනු කිරීමේ සමහර කොට මෙතන ලස්සන පින්තූරයක් දාගන්න සිද්ධ වෙයි. එතන අපිට කොලම් ස්කේප් එකක්, ක්‍රෝස් ස්කේප් එකක් අපිට එකට සම්බන්ධ කරගන්න වෙයි. සමහර ලස්සනට වටේට හොඳ ලස්සන තොරතුරු ටිකක් දීලා අපිට මැදට එකක් විශාල පින්තූරයක් දාගන්න සිද්ධ වෙයි. ඒ වගේ අවස්ථා හුඟක් තියෙනවා. ඒ පමණක් නෙමෙයි. මේ අවශ්‍ය වෙන තීරු සාපේලි එකිනෙකට සම්බන්ධ කරගෙන අපිට හොඳ ලස්සන වෙබ් පිටුවක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ ටේබල් එහෙනම් අද වගු සකස් කිරීම. දැන් මම හිතන්නේ අපි වගු වලින් කරන්න පුළුවන් හැම දෙයක්ම වාගේ අපි අද පාඩමෙන් අපි කරා. මම හිතන්නේ ඔබ දූලා දරුවන්ට මේ ටික හොඳට හඳුනගෙන හොඳට මතක තියාගෙන පුළුවන් තරම් අභ්‍යාස කරන්න උත්සාහ කරලා මේක හොඳට අභ්‍යාස කරලා කරගන්න ඕන දෙයක්. මම හිතන්නේ එහෙම කළොත් ඔබට ඉතාමත්ම ලස්සන වැදගත් පෙනුමකින් යුත් වෙබ් අඩවි ඔබ නිර්මාණ කරගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. අද අපි අපේ වැඩසටහන සහභාගී වෙන අපි තවත් දවසකදී හමුමු. යාතික පාසල වැඩසටහන් මාලාව බොහොම ස්තුතියි.